1987 සිට නව්‍යකරණයෙන් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කළ අභිමානවත් 30 වසරක සැමරුම සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමේ අද දෙරණ. අපගේ දහවල් 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම චතුර කොඩිතුවක් වූ මුලින්ම ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. වීදුට මුල්ලේ කසල කන්ද නාය යෑමෙන් සිදු වූ දේපළ හානිය පිළිබඳ තක්සේරු කිරීම ඇරඹෙයි. අග්‍රාමාත්‍යවරයා වියට්නාම් ජනපති හමු වෙයි. නිදහස් පක්ෂයේ හා සන්ධානයේ ශක්තිමත් කිරීමට ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව ඇමති SB කියයි. කෝටි 7ක ස්වර්ණාභරණ ගොන්තුතුපලේදී අත්අඩංගුවට. කොළොන්නාව මීතොට මුල්ල කසල කන්ද නායෑමෙන් හානි වූ දේපළ පිළිබඳ තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මෙම තක්සේරු කිරීම දින 5ක් තුල අවසන් කිරීමට නියමිත බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ වන විට මෙම ආපදාවෙන් මියගිය ගණන 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළොන්නාව මීතොට මුල්ල කසල කන්ද නායෑමෙන් හානි වූ දේපළ පිළිබඳ තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ වන අතර තක්සේරු දෙපාර්තමේන්තුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව එම තක්සේරු කිරීම සිදුවනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම තොරතුරුවලට අනුව මෙම ආපදාවෙන් නිවාස 79කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ වශයෙන් හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 17ක්. මේ අතර නායෑමෙන් අතුරුදන් වූ වන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ. ඒ අනුව මේ වන විට සොයාගෙන ඇති පුද්ගල බලසිරුරු සංඛ්‍යාව 28ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව පුද්ගලින් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා. මීතට මුල්ල ජනතාවට කඳුළු කන්දක් ඉතුරු කරමින් පසුගියදා සිදු මෙම කුණු කන්ද නායාමයේ සිද්ධෙන් අතුරුදන් වූ වන් සොයා මෙහෙයුම් අද දිනේදීත් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව අතුරුදන් වූ වන් සේවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයින් 5 දෙනෙකුගේ දේහයන් කොළොන්නාව රජමහා විහාරස්ථානයේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. ඒ අතර කොළොන්නාවේ පදිංචිව සිටි වෘත්තියෙන් ග්‍රාම සේවා නිලධාරියෙකු වන ගාමිණී වික්‍රමසිංහ සහ ඔහුගේ පුත්‍රයා වන 19 හැවිරිදි විශ්ව බදුෂාන් වික්‍රමසිංහ යන අයගේ දේහයන් තැන්පත් කර තිබෙනවා. එබෙන්ම නායෑම සිදු වූ දින ඔවුන්ගේ නිවසට පැමිණ සිටි ඥාතීන් වූ 52 හැවිරිදි නිහල් ගුණරත්න, 12 හැවිරිදි චේත්‍යා සමාධි යන අයගේ දේහයන්ද මේ අතරට අයත්. මීට අමතරව සිය ජාති නිවසකට එදින පැමිණ සිටි කීර්ති වර්ණපුර යන අයගේ දේහයන් මෙලෙස තැන්පත් කෙරුණා. ඔබ මේ දකින කොළොන්නාව රජමහා විහාරය තුළ මේ වන විට දේහයන් 5ක් තැන්පත් කර තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ඔවුන්ගේ පවුලේ ඥාතීන් සහ විශාල ජනතාවක් මේ වන විට කොළොන්නාව රජමහා විහාර පරිශ්‍රයට පැමිණින් තිබෙනවා ඔවුන්ගේ දේහයන් සඳහා අවසන් ගෞරව දැක්වීම සඳහා. ඒ වගේම තමයි කොළොන්නාව කුණුකන්දට යටවී ජීවිතක්ෂයට පත් වූවන්ගේ දේහයන් සොයමින් තාමත් දේහයන් සෙවීමේ කටයුතු සිදු කරමින් පවතින බවද කිව යුතුයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මෙම නායෑමෙන් පවුල් 228කට අයත් පුද්ගලයන් 980 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඒ අතරින් පවුල් 26කට අයත් පුද්ගලයන් 129 දෙනෙකු කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විදුහලේ රඳවා සිටිනවා. වියට්නාමයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ගුවෙන් ෂුවෙන් ෆු අතර නිල සාකච්ඡාද පැවැත්වුණා. ඒ වියට්නාමයේ හැනෝයි නුවර ජනාධිපති මන්දිරයේදී.
அந்த பெருமருவே ஸ்ரீலங்கா வியட்நாம் திபார்ஷிக்கு சகாச்சாவலி நடத்துருவ மாதவேதி நவத்தமின் வியட்நாம் அக்ராமாத்திய குவென் ஷுவென் ஃபு மகதா பெவசுவே ஸ்ரீலங்கா அக்ராமாத்தியவரையாக வியட்நாம் சஞ்சாரிய ஹேத்துவின் திரட்டே மித்திர சம்பந்தத்தாவான்ட்டு நவ பரிச்சேதியாக எக்கூ பவாய் ಖನಿಜ ತೆಲ್ ಹಾ ಗ್ಯಾಸ್ ಜಟಿತಲ ಪಹಸುಕಂ ತುರುತುರು ಹಾ ಸನ್ನಿವೇದನ ಎದುಲು ತವತ್ ಕ್ಷೇತ್ರ ಗಣನಾವಕ್ ಸಂಬಂಧೇನ್ ತೆರಟ ಅತರ ಸಂಬಂಧತಾ ವೆಡಿದಿರು ಕರಲೀಮ ಸದಹಾ ಮಿಹಿದಿ ಏಕಂಗತಾವೇಕಟ ಎಲಂಬಿ ಬವದ ವಿಯೆಟ್ನಾಮ್ ಅಗ್ರಾಮಾತ್ಯವರೆ ಆಸಂದಹನ್ ಕಲ ವಿಯೆಟ್ನಾಮ್ ಔರ್ದು 30ಕ ಕ್ರೂರ ಯುದ್ಧಕಟ ಮೂಲ ದುಂಡ ಒಕ್ಕಮ ದುಕ್ ವಿಂದಲ ತಮಂಗೆ ರಟ ಆರಕ್ಷಾ ಕಲ್ಲ ದೆನ್ ಔರ್ದು 20ಕ ಶೀಘ್ರ ಆರ್ಥಿಕ ಸಂವರ್ಧನೆಯಕಟ ಯನ್ನೆ ಔರ್ದು 30ಕ ಯುದ್ಧಕ තිබුණේ ලංකාවේ ජනතාවත් අපි දැන් වියට්නාමයේ අනුගමනය කළා අපේ ජනතාවට හොඳ ජීවිතයක් දෙන්න මේ වගේම දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනයකට යන්න තිබෙනවා වියට්නාමයේ අගමැතිතුමාගේ ආරාධනාව පිළි අරගෙන මෙහාට පැමිණියේ මේ ගැන සාකච්ඡා කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජාතික ආණ්ඩුවක් හැටියට මේ හොඳම අවස්ථාව අපි එකට එකතු වෙලා වැඩ කරනවා වියට්නාමයේ කියන්නේ අලුත් තැනක් නෙමෙයි අපි අමතක කරපු තැනයි සිංහල තේරවාද බෞද්ධාගම ආවේ වියට්නාමෙන් අද මමත් අගමැතිතුමත් එකඟ වුණා අපි අතර තියෙන වෙළඳාම ඩොලර් කෝටි 100ක් වෙනකන් වැඩි වෙන්න ඕනේ කියලා ඒකත් පුදුමයක් නෙමෙයි පැරකුම් යුගයේ වෙළඳුම් මේ පැත්තට ආවා අපි අපේ අත්දැකීම් වලින් එකතු වෙලා අපි දියුණු වෙලා ඉදිරියට යන අලුත් ගමනක් තමයි මෙතන ආරම්භ වුණේ ඒ වැඩ කටයුතු අපි විගහට අවසන් කළා මේ අගමැතිතුමාට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය SB දිසානායක මහතා පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීමක් තියෙනවානේ. අපි උත්සාහ කරන්නේ මේ බෙදීම පුළුවන් තරම් මනින් එක්කෝ බෙදීම අවසන් කරන්න එහෙම නැත්නම් බෙදීමේ කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම විසිරවල හැරලා මේක මේ පක්ෂයේ හා සන්ධානය ශක්තිමත් කරගන්න ඒ සඳහා වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂයේ හුඟක් දෙනෙක් කොයි මැදිනේට එන්නේ නැහැ. අපේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වැඩ දෙනකොත් මේකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසාද මේකේ මහා වගකීම් බාරගත්ත බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමාගේ සල්ලි දීලා වාහන යවයි. හැබැයි කෙනෙක් එකතු කිරීම පිළිබඳව ඒකට බරපතල ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. අති දැවැන්ත මැයි පෙළපාලි 4 අපි ගැටමේ ක්‍රීඩාංගණයේ සඳහා එකතු වෙලා ඒ ජාත්‍යන්තර කම්කරු දිනේ වැඩ කරන ජනතාවගේ දිනේ අපි ඉතා ඉහලින් කම්කරු ඉස්සරහා තියාගෙන වැඩ කරන ජනතාව ඉස්සරහා තියාගෙන වෘත්ති සමිති නායක ඉස්සරහා තියාගෙන සමරන්න බලාපොරොත්තු වෙනවා. නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදු නොමැති බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. මේ වන විට එම ජනන යන්ත්‍රය යළි යථාතත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසා සිටියා. තවත් දේශීය පුවත් මේ විරාමයෙන් පසුව. ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත් අද දෙරණ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝ 10ක පමණ ස්වර්ණාභරණ තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුණලධාරීන් සමත්ව තිබෙනවා. අදාළිය මේකට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු තම අත්බෑගේ සංගවාගෙන නීති විරෝධී ලෙස රැගෙන ආ කිලෝග්‍රෑම් 10ක පමණ බරින් යුත් ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්. නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ මෙම පුජ්‍යලයා මීට පෙර අවස්ථා දෙකකදීද මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රේගුව අත්අඩංගුවට පත් වූ පුජ්‍යලයෙකු බවයි. මේ වන විට එම පුජ්‍යලයා රේගු භාරය රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඩුබයි සිට ෆ්ලයි ඩුබයි ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මගියෙක්
සැකපිට අත්අඩංගුවට ගත්තා. එහිදී පරීක්ෂණ කටයුතු කරගෙන යාමේදී ඔහු ළඟ තිබී කිලෝ 10ක රත්තරන් සරණාභරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගුනිලධාරීන් සමත් වුණා. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕනේ, මෙහිදී අපිට පැහැදිලි වුණා ඔග්ගුවන් මගියෙක් වශයෙන් ඉතාමත් පළපුරුදු පුද්ගලෙක්, ඔහු මීට පෙරත් ශ්‍රී ලංකා රේගුවට අහු වෙලා රේගුව මගින් දඬුවම් කරපු පුද්ගලෙක්. ඒ වගේම ඔහු මේ වතාවේදී ඉතා විශාල රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තියෙනවා. දැනට මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ සිදු කරගෙන යනවා. වෙන්නපුව වයිකාල මා ඔයේ මෝයාසල දියනෑමට ගිය එකම පවුලේ ළමුන් දෙදෙනෙකු දියගිලී මිය ගොස් තිබෙනවා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් මිනිස් ඝාතන සහ පුද්ගල මරණ කිහිපයක් පිළිබඳව වාර්තා වුණා. වෙන්නපුව වයිකාල මා ඔයේ මෝය අසල දියනෑමට ගිය එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ දියගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති 17 වැනි සිසුවියක් සහ 15 වැනි සිසුවෙක් බවයි අද දිනන වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මතුගම හොරවැල ප්‍රදේශයේ පුද්ගලයෙකු අද අලුයම තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති 37 වැනි තිදරුපියෙක්. අංකෝගලන් පොලිසිය නෙවෙයි යන්නේ කොමෙතන තර පැත්තෙන් ගෙහෙන මහත්තයට ගැහූ අඩුවෙන් කැපුව මන්නේ ගැව පොල්ලකින් ගැව පයිගව. මේ අතර අරණායක දෙබත්ගම කළුගල ප්‍රදේශයේ කාන්තාවක් ඊ රාත්‍රියේ පොළු පහරක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය ස්වාමි පුරුෂයා සහ පුතණුවන් අතර දිවසේ ඇති වූ ආරවුලක් සමතේට පත් කිරීමට බැදිහත් වීමේදී ඇගේ ස්වාමි පුරුෂයා විසින් පුතණුවන්ට එල්ල කරන ලද පොළු පහරක් වැදීමෙන් අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ W කුසුමාවති නැමැති 64 වැනි තිදරුමවක්. මෘත ශරීරය මේ වන විට අරණායක දිසාරෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ අතර අනුරාධපුර ශ්‍රාවස්තිපුර නාචාදුව බාර්කේ හිදෝගම 12 එළ ප්‍රදේශයේදී ඊයේ දහවල් යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර එම යතුරුපැදියෙහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. බයික් එකක් ආවා, මම කිව්වා මල්ලි බයික් එකක් එනවා ඇඟට එන්නේ, මේ පැත්තට එන්නේ බයික් එන්නේ කියලා කියනකොට තප්පරේ කියන බයිකේ වැදුනා. බලනකොට එයා කටින් නැහින් කටින් ලේ දානවා. මට එච්චරයි මතකෙද. දෙහියෝ විට කහනා විට කනිෂ්ඨ විදුහලේ පැතිබැම්මක් පැවති අධික වර්ෂාවත් සමග කඩා වැටී තිබෙනවා. මෙහෙතුවෙන් පාසලේ පළමු ශ්‍රේණි ඇතුළු තවත් ශ්‍රේණි කිහිපයක පන්ති පවතින ගොඩනැගිලි අවදානම් තත්වයක පවතින බවයි දෙමව්පියන් පෙන්වා දෙන්නේ. දෙහි ඕ විට අධ්‍යාපන කලාපයට අයත් කහනා විට විදුහලේ පැතිබැම්මක් පසුගිය 12 වැනිදා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මෙලෙස කඩා වැටී තිබෙනවා. මෙම පැතිබැම්ම සඳහා පාසල් සංවර්ධන සමිතිය වැය කර ඇති මුදල ₹900,000 අධිකයි. එම පැතිබැම්ම කඩා වැටීමත් සමග පාසලේ පළමු ශ්‍රේණිය ඇතුළු පන්ති කිහිපයක් පාත්වාගෙන යන ගොඩනැගිලි අවදානම් තත්වයට පත්ව ඇති බවයි දෙමව්පියන් පෙන්වා දෙන්නේ. 7 කාලට විතර විශාල මහා සද්දයක් ඇහුණා. අපි ඉතින් හොදිසි කරලා බැලුවා. ඉස්කෝලේ පැත්තෙන් තමයි මේ විශාල සද්ද ඇහුනේ. ඉතින් බලනකොට අපි අර හදලා නිම කරලා තිබුච්ච ඒ බැම්ම කඩාගෙන ගිහින් තිබුණා. වගකීවුත්තු ඉන්නවා නම් අපිට මේක ඉක්මනින් පිළිසකර කරලා දෙන්න. මොකද අපේ දරුවෝ ආපහු ඉස්කෝලේට පැමිණෙන්න තියෙනවා ලොකු අවදානමක් තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ පාසල් සංවර සමිතියේ දෙමව්පියන් වේලකම්වරයා අවසෙන් ඉහළ බලධාරීන් වෙත දැනුම් දීලා තිබුණත් නමුත් දැන් මේ ඉතා ඉක්මනින් මේ වැඩ අවසන් කරලා මේ බැම්ම නිම කරලා දෙන්න කියලා. මොකද නැත්තම් ඉහළ තියෙන ගොඩනැගිලි ඉතින් කෙසේ වෙතත් පාසල් නිවාඩු සමය හේතුවෙන් සිදුවන්නට ගිය විශාල හානියක් වැළකී ගිය බවද දෙමව්පියන් හා විදුහල්පතිවරයා පෙන්වා දෙනවා. ගොඩනැගිලි කීපයකට අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නිවාඩු කාලේ සිද්ධ වුණු නිසා අනතුරුදායක බව වැළකුණා සිසුන්ට සිද්ධ වෙන. පළමු ශ්‍රේණියේ පන්ති කාමරේ තියෙනෙත් මෙම ස්ථානයමයි. කාර්යාලය, පරිගණකාගාරය, ආපන ශාලාව මේ ස්ථානයේ පවතිනවා. අධික වර්ෂාපතන නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. මේක අවදා සහිත තත්ත්වයක්. තව තියෙනවා කණ්ඩි අස්ථාවර වුණු ස්ථාන කීපයක්. ඒවත් ගොඩනැගිලට හානි කරයි. මේ සම්බන්ධ සොයා බලා පාසලේ ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සහාය අපිට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. සෙව්දෙස විශේෂාංගය දැන්. කෑගල්ල නගරයට ජලය සැපයන නල මාර්ගයක කාන්දු වීමක් හිතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් ජලය අපතේ යමින් පවතිනවා. රංවල ඉන්ධන පිරවුම් හලක් අසලින් මෙම ජලය කාන්දුවන අතර අදාළ පිරවුම් හලේ සේවකයින් පවසන්නේ මෙම ජලය භූගත ඉන්ධන ටැංකිවලට ඇතුල් විය හැකි බවයි. වවුනියාව ඕබන්ත කොම්බු අයිතිකුලම් ප්‍රදේශයේ වගාලිඳකට වැටී සිටි වන අලින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු ගොඩ ගැනීමට වවුනියාව වනජීවි නිලධාරීන් සමත්ව තිබෙනවා.
අනිකුත් වනාලින් දෙදෙනා ගොඩ ගැනීම සඳහා අද උදෑසන නැවතත් මෙහෙයුම් ආරම්භ කරන බව එම නිලධාරීන් සඳහන් කළා. JR ජයවර්ධන රජයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ මහවැලි ව්‍යාපෘතියේ හිටපු අතිරේක සාමාන්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කළ හර්මන් ගුණරත්න මහතා විසින් රචිත ද ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට් කෘතිය ඊයේ මාතරදී එළිදක්වනු ලැබුවා. මෙරට හිටපු ජනාධිපතිවරුන් වන JR ජයවර්ධන සහ R ප්‍රේමදාස යන මහත්වරුන්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීම් රැසක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙනවා. ඌරුබොක්ක ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පස්කොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය බෙංගම්මුවේ චන්දානන්ද හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. රටපුරා පැවති අලුත් අවුරුදු උත්සව කිහිපයක් පිළිබඳවයි දැන් අවධානය. අනුරාධපුර හිදෝකම ප්‍රදේශයේ ජීවත් වන සිංහල ජනතාව එම ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාව දෙක්කර ගනිමින් අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුවා. හිදෝකම පොලිස් ස්ථාන භූමියේදී මෙම අවුරුදු උත්සවය පැවැත්වුණා. හිදෝකම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් හයවන වරටත් පැවැත්වූ මෙම අවුරුදු උත්සවය ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් පැවැත්වෙන්නක්. නොච්චකම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ගේ අලුත් අවුරුදු උත්සවය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. අනාගත පරපුරට චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම අලුත් අවුරුදු ක්‍රීඩා පිළිබඳව අත්දැකීම් ලබා දීම අරමුණු කරගනිමින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණා. කෑකල්ල බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් බන්ධනාගාර පරිසරයේදී පැවැත්වුවා. රැඳවියන්ගේ ඒකාකාරී ජීවන රටාවන්ගෙන් මිදීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාගේ අදහසකට අනුව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණා. අත්තනගල්ල අලවල අභිමාන ග්‍රාමෝදය පදනම විසින් සංවිධාන කළ බක්මහ උළෙල පසුගියදා පැවැත්වුණා. අලවල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මෙම බක්මහ උළෙලේ ගමහරහා ද්වීප කොට්ටාපුර ගැසීම ඇතුළු ජනක්‍රීඩා රැසක් ඊට ඇතුළත් වුණා. එත් සමගින් අද දෙරණ අපගේ දහවල් 12:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.addirana.lk. ඔබට සුබ දවසක්.